සුබ දවසක් කියලා ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් කාලා ඇති පාම් පිටිවලින් හදපු සීනි මුරුකු. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ සම්පූර්ණ කිසිම පාම් පිටි පොඩ්ඩක්වත් යෑවෙන්නේ නැතුව හාල් පිටිවලින් විතරක් හදාගන්න සීනි මුරුකු එකක්. ඉතින් අද අපිට ඒකට ඕන වෙනවා හාල් පිටි කෝප්පයක් ඕන වෙනවා. සීනි කෝප්ප භාගයක් අවශ්‍ය පමණ වතුර ඕන වෙනවා. මම අද මෙතන අරන් තියෙන්නේ ඇල් වතුරෙන් අනන හාල් පිටියක. ඔයාලට පුළුවන් ඔයාලා සාමාන්‍ය ඉන්දියාප්ප අනන පිටියක ගන්නවා නම්, يعني ගෙදර හදාගන්න ඉන්දියාප්ප පිටියක නම් ඔයාලා උණු වතුර පාවිච්චි කරන්න. ඉතින් අපි බලමු දැන් හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම අපේ පිටි ටික භාජනයකට දාගෙන ඒකට අවශ්‍ය පමණ වතුර දාන ගම අපි ඉන්දියාප්ප පිටි මිශ්‍රණයේ පදමට මේක අනා ගන්නවා. පිටි මිශ්‍රණයට අමුතුම ලුණු දාගන්නේ නැහැ. මොකද ඔයාලා දන්නවා අපි ඉන්දියාප පිටි මිශ්‍රණය හදා ගන්නකොට අපි ඒකන වතුරට කවලම් කරලා තමයි ලුණු දාගන්නේ. ඉතින් මම මේ මිශ්‍රණය හදාගන්නේ තනිකර ඉන්දියාප පිටි මිශ්‍රණය විදිහටමයි. ඉතින් දැන් අපේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපේ මුරුකු ටික හදාගන්න තමයි. ඉතින් අපි දැන් මේ විදිහට මම තුනී කරගත්ත මිශ්‍රණය තුනී පටි කපා ගන්නවා. දැන් අපි තෙල් තාච්චිය ලිපේ තියලා මුලින්ම අපි මේක බෙද ගන්නවා. ඉතින් මම දැන් තෙල් එක ලිපේ රත් කළා තියෙන්නේ. දැන් අපි මේ කපාගත්ත තීරු ටික මම පරිස්සමට අරගෙන ටේබල් එකට දා ගන්නවා. මේ විදිහට මේක හොඳට බැඳුනට පස්සේ මේක ලිපෙන් බාගන්න. ඉතින් ඔයාලගේ තීරු වලට වඩා ලේසි මේ විදිහට ඔයාලගේ ඉන්දියාප්ප වංගේ විදිහට දාගෙන ඔයාලට පුළුවන් මේ පැත්තට අර බිස්කට් හදනකොට නම් තියෙනවා මෙහෙම තනි මේ විදිහට තියෙන එක. මටත් මේ එහෙම එකක් නැති හින්දා මම මේ සෙමන්ටින් එක පියනකින් මේක හදාගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් එහෙම එකක් නැති වුණාට ඔයාලට පුළුවන් සෙමන්ටින් එක පියනක් අපිට මේ විදිහට හදාගන්න. ඉතින් අපිට පුළුවන් එකේ මේ සෙමන්ට් එක ගන්න පුරවගෙන අද මං හදනවා හදන්නේ සුදු පාට. ඒ සමහර ගැටි කැමති එක එක පාට වරවල එන්නහම ඔයාලට සුවා මේකට පාට දාගන්න. ගෙදර පාට නැත්තම් කහ පාට වගේ පොඩ්ඩමයි ආසයිනේ. ඔයාලට පුළුවන් යන ගන්න කහ ටිකක් උනත් මේකට දාගන්න. එතකොට අපේ මුරුකු සුදු පාට නෙවෙයි කහ පාට අපිට හදාගන්න පුළුවන්. ඉතින් මං අද මේක හදන්නේ දර ලිපේ. ඔයාලට ගෑස් එකක් තියෙනවා නම් ගෑස් එක උයා ගන්න පුළුවන්. ඉතින් ගෑස් හිබර වෙච්ච වෙලාවට කටියට ප්‍රශ්නේනේ. තීගින්ද තරලි පෙවුනත් හදන්න පුළුවන් විදිහ තමයි මම කියලා දෙන්නේ ඔයාලට. ඉතින් දැන් මම අපේ මුරුකු ටික ඔක්කොම හදාගෙන ඉවරයි. ඒ වගේම මේ ටික දැන් ඉවිලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේකට දාන්න සීනි පැණි එකක් හදා ගන්නවා. මොකද ඔයාලා මේ මුරුකු ටික හදපු ගමන්ම සීනි පැණි එක හදලා මේ සීනි එක දාන්න එපා. මොකද එතකොට මේකේ රසනේ ඒකේ රසනේ දෙක මේක පෙගෙන්න ගන්නවා. ඒකින්ද ඔයාලා මේ මුරුකු හොඳට පෙගෙනකන් ඉඳලා තමයි සීනි පැණි එක හදා ගන්න ඕන. ඉතින් භාජනයේ ලිපේ තියලා ඒකට සීනි දාලා මේ විදිහට සීනි ටික යන්තම් වැහෙන විදිහට වතුර ටිකක් දාගන්න. ඊට පස්සේ අපි දැන් මේක හොඳට දියවෙනවා. ඔයාලා දන්නත් සීනි මූල් පදම කියලා
කෙනාන්තින් බිඳුව නූල ගානට වැටෙනකොට මම අපි මේක මේ අපේ මුල් කොට දාගන්නේ. ඉතින් අපි මේ පදම එනක මේක හොඳට දිය කරගමු. ඉතින් දැන් අපේ පැණි එක නූලි පදමට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අන්තිම බිඳුව නූලක ගැදෙන. ඉතින් දැන් මම මගේ මුරුකු ටික මෙහෙම හොඳට ඉඩ ඇති භාජනයකට දාගෙන තියෙන්නේ. ඔයාලට බලත් මේ විදිහට හොඳට ඉඩ ඇති භාජනයකට දාගන්න. ඉතින් මේ තියෙන්නේ අපි අද හදාගත් සීන් මුල්කු. දැන් මේක හොඳට හයි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ගෙදරදීම ඉතාම පහසුවේ පිරිසිදුවට හාල් පිටිවලින් පාන් පිටිවලින් හාල් පිටිවලින්ම හදාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. ඔයාලා තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඒ ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට අපි අලුත්ම වීඩියෝස් ඔයාලට එසැනින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.